සංගීත කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරෙන් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා කල්පන්ට අවශ්‍ය කරන්න වෙන කිසිම දෙයක් නෙවෙයි. තමන්ගේ දේශපාලන ගමන ශක්තිමත් කරගන්න. ඇත්තටම කොයි වෙලෙත් කල්පන වැරදි පාරක යනකොට කල්පනගේ තාත තමයි හරි මාර්ගයට දාන්නේ. ඉතින් කල්පන්ට උපදෙස් දෙනවා ඒ තමයි දේශපාලනය රැඳී ඉන්නනම් අගමැතිකමක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ගොඩක් දේවල් පරිත්‍යාග කරන්න ඕනි කියලයි කල්පනගේ තාත්තා කියන්නේ. ඉතින් ඇත්තට මේ දේවල් ඇත්තට කරන දේවල් නෙවෙයි වුණාට කල්පන්ට බොහෝ විට පවණිවත් පරිත්‍යාග කරන්න වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි කියලයි මගේ අදහස වෙන්නේ. ඉතින් ඔයා දන්නවා කල්පන්ට උමනාවක් තිබුණා. ඒ උමනාව තමයි කොහොම හරි මේ මහේලා එකතු වෙලා කරන පින් අතේ වැඩේ නතර කරන්න. ඒකට හේතුව තමයි තමන්ට ආරාධනා නොකරපු එක ගැන. කල්පන වගේම කල්පනගේ තාත්තත් මේ වෙලාව වෙනකොට ගොඩක් කේන්ති ගිහින් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසාම දැන් පෝස්ටර් අලවලව ඉන්න තීරණය කරන්නේ මහීලා. ඒක කරන්න තීරණය කළේ අනවුස්මන්ට් එක කරගෙන යන්න ඉඩක් දීපු නැති හින්දා. හැබැයි ඉතින් මහීලා දන්නවා ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. ඒ නිසා කාටවත් ආරංචි නොවන විදියටයි මේ වැඩේ කරන්න තීරණය කළේ. හැබැයි ඉතින් නයන නයනගේ තාත්තා මේ කට්ටිය මේක නැහැ ගහන් හිටපු හින්දා මේ ගැන දැනගන්න ලැබුණ සහ ඉතින් දැන් මේ කට්ටිය මැරව ටිකක් එව මහීලව මට්ටු කරන්න හිතාගෙන. ඉතින් ඇත්තටම මෙතනදී මොන වගේ දෙයක් සිදුවේවිද හැමෝ මේ ගැන කුතුහලයෙන් තමයි බලාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම මහීලට කරදරයක් කරන්න මේ කාටවත් නොහැකි වේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයා දන්නවා හාමුදුරුවෝ කලින් දවසකදී කිව්වා ඒ තමයි මොනාම හරි දෙයක් වුණොත් ඒ වෙලාවෙම තමන්ට කතා කරන්න එතකොට තමන් එනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම පන්සලේ හාමුදුරුවෝ දන්නව මහීලට අවධානමක් තියෙනවා කියලා. ඒ නිසා හාමුදුරුවෝම මහීල ගැන අවධානයෙන් සිටියා වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම හාමුදුරුවොත් මේ වළිය යන තැනට එන්න පුළුවන්. ඉතින් හාමුදුරු නමකට පහර දෙන්න තරම් නරක මැරියෝ මේ රටේ නොමැති නිසා අනිවාර්යයෙන්ම ඒ වෙලාවේදී මහීලට බේරෙන චාන්ස් එකක් ලැබේවි කියලා හිතන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අතුල මෙතෙන්ට ඇවිල්ලා මහීලෝ බේරගන්න කටයුතු කරනවා. ඉතින් ඒ වෙලාවේදී හාමුදුරුවෝ නිසා ලොකු ප්‍රශ්නයක් බේරගන්න හැකියාව ලැබේවි කියන විශ්වාසයකුත් අපිට තියාගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් කල්පන එතනින් පස්සෙත් මාර විදියට අවුල් වෙනවා. මොකද හේතුව තමයි තමන්ට නොහැකි වුණා. ඒ තමයි මහිව නතර කරන්න. හැබැයි ඉතින් කල්පනගේ කේන්තිය තවදුරටත් වැඩි වේවි කියලා හිතන්න පුළුවන් මේ හාමුදුරුවොත් මහීටම ආදරේ වෙච්ච එකෙන්.